බැරිුණේ පළවෙනි හේතුව තමයි මගේ නම එවිලා ඩ්‍රෝ එකට ආපු නැති එක තමයි. ඒ නිසා මට ඒක යන්න බැරි වුණා ඒක. ඒක යන්න තමයි අපි මම මුණින් ඉඳලා බොන්ඩ්ස් ටික මං සයින් කරලා ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික බාර දුන්නා. ඊට පස්සේ වීසා ඔක්කොම ආවා. ඔව් මේ සංගමේ සපෝට් එක නම් තාම අපිට ලැබුණේ නැහැ. संगम किसी अभी ड्रो नम इनटेशन ड्रो नम दंगे वरदा अनिवार्य कथा कर ममना वरदा तिब्बना अनिवार्य फेस कर अभी वरदी कर अभी मेतन वेला अभी कथा कर වැරදි කරණ නිසා තමයි ඒගොල්ලෝ මට රෙස්පොන්ස් එකක්වත් දැන් අද වෙනකන් තාම කෝල් එකක්වත් නැහැ. ඔයා ගියාද? ඉස්සරහට මම නම් අපේ ඇසෝසියේෂන් එකේ ඉන්න ඔෆිෂල් ගෙන මම නම් ඒගොල්ලෝ ගනම් ට්‍රස්ට් කරන්නේ නැහැ මේ. දැන් මේ තරගාවලියට ඇයි ඔබට සහභාගී වෙන්න බැරි වුනේ? බැරි වුනේ පළවෙනි හේතුව තමයි මගේ නම එවිලා ඩ්‍රෝ එකට ආපු නැති එක තමයි. එනිසා මට ඒක යන්න බැරි වුණා ඒක. ඇයි ඩ්‍රෝ එකට ආවේ නැත්තේ සංගමේ යවන්න එපා ඒක. ඒක යන්න තමයි අපි මම මුණින් ඉඳලා බොන්ඩ්ස් ටික මං සයින් කරලා ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික බාර දුන්නා. ඊට පස්සේ වීසා ඔක්කොම ආවා. ආවන් පස්සේ මම ඒ කියන්නේ මේ මං ස්පොන්සර්ස් ටිකක් හොයාගෙන හිටියා because අපේ ෆෙඩරේෂන් එකෙන් ෆන්ඩ්ස් නැති හින්දා අපිට කිසිම වෙලාවකට අපිට මේ ෆන්ඩ්ස් දෙන්නේ නැහැ. So ඒ නිසා මම බැලුවේ එලියෙන් හරි මං හොයාගෙන යන්න ඕනේ කියලා මං ඒ ස්පොන්සර්ෂිප් එකෙන් මගේ දන්න කට්ටියන් යාළුවෙකින් එහෙම තමයි අරගෙන එකතු කරගත්තේ. ඔබ සහභාගී වෙන්න කි ශ්‍රී ලංකාව නියෝජනය කරලා. ඔව්. එතකොට සංගමෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැද්ද ශ්‍රී ලංකාව නියෝජනය කරන ආසියානු තරගාවලියකට? ඔව් මේ සංගමේ සපෝට් එක නම් තාම අපිට ලැබුණේ නැහැ. හේතුව මේ ඒගොල්ලෝ එමෙතිස්සම කියන්නේ මේ අපිට ෆන්ඩ්ස් නැහැ. අපි එලින් තමයි ස්පොන්සර්ස් හොයන්න ඕනේ. එක්කෝ අපේ ක්ලබ් වලින් මම MIC ක්ලබ් එකට සෙල්ලම් කරන්නේ. ඒ ක්ලබ් එකකින් තමයි ඉල්ලන්න ඕනේ කියලා කියනවා. ද ලාස්ට් ටයිම් උත් මම ෆ්ලයි කරේ අපේ ක්ලබ් වලින් සපෝට් එකකින් තමයි මම ෆ්ලයි කරේ. This time එවිලා මට ඒ ක්ලබ් එකකින් මට ඒ ස්පොන්සර්ෂිප් එක මට ගන්න බැරි වුණා. ඒ හින්දා මං එලින් යාළුවෙකින් ගන්න හැදුවා. So ඒ ඔක්කොම ප්‍රිපෙයර් වෙලා ඉන්නකොට මට 100,000 වගේ ෂෝටේජ් එකක් තිබ්බා. එතකොට මම සංගමේ අපේ ප්‍රෙසිඩන්ට් අපි කතා කරලා අපි ඉල්ලීමක් කරනකොට එයා කිව්වා එයාගේ එයාත් ට්‍රයි කරලා අපිට 100,000 එකක් දෙන්නම් ඔයා එතකොට යන්න ලෑස්ති වෙන්න කියලා. So ඒ මැදාරියේ තමයි ටිකට් එක ඉෂුව කරන වෙලාවේ තමයි මම දැනගත්තේ මගේ ඩ්‍රෝ එක එනකොට මගේ නම නැහැ කියලා එතන. එතකොට නිකන් හරි මම ටිකට් එක ඉෂුව කරලා මං ගියලා තිබ්බනම් එතන මම චාටර් වෙනවා ඒක මොනවා වෙන්නේ කියලා මට ඒක තරහා ගන්න බෑ. ඔබ ස්නෝක ජාතික ශූරයා. එතකොට ඔබ වගේ කෙනෙකුට එහෙම තරගාවලියට සහභාගී වෙන්න බැරි නම් වැඩක් නැහැනේ. එතකොට මේ වගකීම කවුද බාර ගන්න උනේ? ඒ කියන්නේ ඔබ විසින් බාරගත යුතුද සංගමේ බාරගත යුතුද කවුද මේක බාරගත යුත්තේ? සික්ස් රේඩ් චැම්පියන්ෂිප් එකේ ගාපු දවසේ ඉඳලා ෆෙඩරේෂන් එකට මම ටුවර් එක යනකම් ෆෙඩරේෂන් එකේ මම ඔක්කොම දේවල් මම තමයි ටෙක්ස්ට් කරලා මෙසේජ් කරලා ඔක්කොම ඉල්ලීම කරගත්තේ. ඉන්විටේෂන් එකේ ඉඳලා මම තමයි ඉල්ලලා අරගත්තේ අපේ ජෙනරල් සෙක්‍රටරි ගාව. සෝ එයාටත් ඉන්විටේෂන් එන්නේ නැති කාලයක් උත් තිබ්බා. ඒකත් මම විසඳලා තව එක්කෙනෙක්ට කතා කරලා ඉන්විටේෂන් අරගත්තට පස්සේ ස්පොන්සර්ෂිප් කියන එකට ආවා. ඊට පස්සේ කොහමද ඒ ටුවර් එකට යන්නේ කියලා එතනට ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ අපිට ස්පොන්සර් කරන්න බෑ. ඔවා අපි තමයි ස්පොන්සර් කෙනෙක්ව හොයන්න ඕනේ කියලා. ඒකත් මම ප්‍රැක්ටිස් එක පැත්තක් කරලා මේ ටුවර් එකට යන්න ස්පොන්සර් හොයාගෙන තමයි දෙකම බැලන්ස් කරගෙන තමයි දුවගෙන ඉඳලා අන්තිමට මට ස්පොන්සර් කෙනෙක් ලැබුණා. ලැබෙලා මම ඒගොල්ලන්ට ඉල්ලීම කරා. දැන් 100,000 වගේ තමයි මට ෂෝටේජ් එකක් තිබ්බේ ටිකට් එක ඉෂුව කරන්න. ඉරාන් වල තව යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ මට ඇකමඩේෂන් ෆැසිලිටි එක එතන අදලා දෙන්නම් කියලා කිව්වා. ටිකට් එකට ඒ පොඩි ගාණයි ඒක ඕනේ වුණේ. ඊට පස්සේ මම ඒක ඉල්ලීම කරා මිස්ටර් ප්‍රෙසිඩන්ට් අපේ ඇසෝසියේෂන් ප්‍රෙසිඩන්ට්. සෝ එයා මට ඒක arrange කරලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. ඒක අද දවස වෙනකොට මම එතන සෙල්ලම් කරගෙන ඉන්න ඕනේ. ඊයේ මම අනිවාර්යෙන් ෆ්ලයිට් කරා නම් අද මම මෙතන පාකිස්තාන් දෙක හරි ඉන්දියා එක හරි මට ගාන්න පුළුවන් විදියට ඔපෂන් අනිවාර්යෙන් ඉරාන් එක හරි මට ගාන්න පුළුවන් විදියට මට ඒ හැකියාව තියෙනවා. හැබැයි ප්‍රූව් කරන්න මම එතන දැන් නැහැ මම. සෝ ඒක වුණේ එයා 100,000 දාන්නම් කියලා ඊයේ දවස් පුරාම මට
ස්ට්‍රගල් කරන්න මම බබයි තමයි ගියේ මේකයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මුදල් මෙතන ප්‍රශ්න නැත්නම් රෝ එකට නම ගිය නැති එක ඇත්තටම කිව්වොත් ඒ මුදල් කොහම හරි මම ඒක මැනේජ් කරගත්තා ප්‍රෙසිඩන්ට් ඊට පස්සේ මට කතා කරලා ඒක 100,000 එක එටාරි මන් දෙන්නම් කියලා ඊට පස්සේ මට යාළුවෙක් ඉන්නවා බිලාල් සත්තාර් කියලා එයා මට ගොඩක් උදව් කරනවා සෝ එයාට මම කතා කරලා 100,000 එක මම හොයාගත්තා වාගෙන මං යනකොට තමයි යාළුවා ආයිමත් මට කෝල් එකක් කරලා මට කිව්වා මේ මචං ඔබ පොඩක් මේ ඩ්‍රෝ එක පොඩක් බලපන් එවිලා තියෙනවා උඹගේ නම නැහැ කියලා. එතකොට මම ලෑස්ටි වීගෙන හිටියේ. එයාපෝට් එකට යන්න එකපාරට ටික ටික අරගෙන අපි යමු කියලා හිතාගෙන තමයි ලෑස්ටි වෙලා එකපාරටම යන් කියලා. රෑටනේ ෆ්ලයිට් එක තිබ්බේ. සෝ එහෙම ලෑස්ටි වෙන කියලා ඉඳලා මම බලනකොට හිතුණා නම නැතුව මං එතන කොහොමද යන්නේ කියලා. ඩ්‍රෝ එකේ නමවත් දාලා නැහැ එතන. දැන් ඩ්‍රෝ එකේ නම නැත්නම් වග කියන්න ඕනේ කවුද? ඒක තමයි මට තේරෙන්නේ නැහැ මේ කවුද මේ සංගමෙද වග කියන්න නැත්නම් සංගමෙද වග කියන්න ඕනේ. ඉතින් සංගම කිසි දෙයක් අපිට කරන්නේ නැත්නම් අපි ඒගොල්ලන්ට ඉල්ලීමක් කරේ ඩ්‍රෝ එකේ නම දාලා දෙන්න. ඉන්විටේෂන් අපිට ඩ්‍රෝ එකේ නම දාන්න බෑනේ. ඒ කියන්නේ සංගමේ ඉල්ලීමක් කරාද? සංගමෙන් ඉල්ලීමක් කරනවා කියන්නේ මොන වගේ ඉල්ලීමක්ද? නෑ මං කියන්නේ මට මේ තරගාවලියට සහභාගී වෙන්න ඕන කියලා. ඔව් ඒක මේ සාමාන්‍යයෙන් මම චැම්පියන් කෙනෙක් වුණොත් පිටරට චැම්පියන් කෙනෙක් මම දැන් ලංකාවේ චැම්පියන් නේ ස්නූකර් එකෙන් දැන් චැම්පියන් කෙනෙක් වුණා අනිවාර්යෙන් ටූර් එකට යන්නනේ නෙක්ස්ට් ස්ටෙප් එක තියෙන්නේ ටූර්නමන්ට් එකේ ඒෂියන් එකේ ටයිටල් එකක් ගාලා එන්න තමයි ඒක අපි කල්පනා කරලා එතන තමයි වැඩ කරන්නේ සෝ ඒක අපි ඉල්ලීම කරන්න ඕනේ නේ ඒකෝ ඒගොල්ලන්ගේ රාජකාරිය මේ ඔක්කොම කරන්න එක මම එක පැත්ත ප්‍රැක්ටිස් උත් කරලා එක පැත්තක් මේ ස්පොන්සර්ත් හොයාගෙන ඒක දෙකම මට බැලන්ස් කරලා කරන්න බෑනේ සෝ මේක කරලත් මට අන්තිමට මේගොල්ලෝ දාන්න පුළුවන් රෝ එකක්වත් දාලා නැහනේ ඒ කියන්නේ මේ පැහැදිලිව දැන් මට පේන දේ තමයි සංගම තමයි සම්පූර්ණ වැරද්ද කරලා සම්පූර්ණ වැරදි ඒගොල්ලෝ තමයි කරලා තියෙන්නේ ඉතින් සංගමයක් වැඩක් නැහැ ඔය විදිහට එහෙමනම් දැන් මේමයි දැන් ඒක මං සංගමට බැලනවා කියලා එක නෙමෙයි මං දැන් ගොඩක් මේ අසාධාරණ වෙලා තියෙන්නේ මේක එකපාරක් විතරක් නෙමෙයි කලින් මැලේසියා ටූර්නමන්ට් එකකුත් මට යන්න බැරි වුණා මං ඒකෙන් ගෲප් ස්ටේජ් එකෙන් මම චැම්පියන් වෙලා හිටියේ ඒක යන්න බැරි වුණා වෙන කවුරු කටිය තමයි ගියේ ඒකට ඊට පස්සේ ටර්කී ටූර්නමන්ට් එක මිස් වුණා මට ඒකට කලින් ඒෂියන් චැම්පියන්ෂිප් එක කටාර වල තිබ්බා මේ වගේ එකම කරා ඒ කියන්නේ ඇට ටූර්නමන්ට් එකට යන්න ඕනේ නම් අද මට කෝල් කරලා කියනවා අද මට කෝල් කරලා කියනවා මේ මේගොල්ලෝ මේ ඔයා ස්පොන්සර් කෙනෙක් හොයාගන්න ඔයාලා අපිට කරන්න දෙයක් නැහැ කියලා අන්තිමට මට ඒක නාමල් එමතුමා ඉන්න කාලේ තමයි මං හිතන්නේ ඒ මිනිස්සු ඉන්න කාලේ තමයි එයා මට උදව් කරේ ඒක යන්න එක දවසින් මට කොහමද එච්චර ගානක ඒ ටික ටිකට සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් 4ක් මේකනේ ප්‍රශ්නේ තියෙන්නේ ඔව් දැන් මේ ඩ්‍රෝ එකට නම දාපු නැති ප්‍රශ්නේ තියෙන්නේ එතකොට නම දැම්මේ නැත්තේ ඔබ හිතන විදියට හිතල මතලද නැත්තම් ඇත්තට වැරදීමකින් උන්නේ නැද්ද මේ එකපාරක් වුණා නම් හරි අපි මොනාරි දෙයක් වෙලා ඇති කියලා අපිට හිතා ගන්න පුළුවන් දැන් හැමතිස්සම මේක වෙනවා නම් අය මට මොනවද කරන්න කියලා මට තේරෙන්නේ නැහැ ඒක ඇත්තට විශ්නුක සංගමයේ ශ්‍රී ලංකා වැඩක් නැහැ ඒක ක්‍රීඩකව බිහි වෙනවා ක්‍රීඩකයන්ට ජාත්‍ය යන තරගවලට යන සහභාගී වෙන්නේ. ඉතින් මෙහෙම දෙයකට ඇත්තටම ඕනද මම නැවතත් අහන්නේ සංගමයක් ඕනද ඒක ස්නෝක සංගමයක් ඕනද මේ වගේ කරනවා නම් දැන් තුනමනුත් ගාලා අපි ටයිටල් උත් ගාලා දිනනවා නම් ස්පොන්සර් උත් අපිම හොයාගෙන යනවා නම් මේගොල්ලන්ට කරන්න තියෙන දේ එන්ට්‍රි එක විතරයි දාන්න. ඒකත් මේගොල්ලෝ කරන්න බැරි නම් මේ වගේ කවුරුත් ඕනේ නැහැ නේ අයියා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් දක්ෂ ක්‍රීඩකව බිහි වෙනවා. ඔව්. දැන් ඔබ අද ක්‍රීඩා කරන්න ඕනේ කියලා මුලින් සඳහන් කරා. ඔව්. දැන් ඔබට විශ්වාසයක් තියෙනවද අද ඔබ ක්‍රීඩා කරන්න ජයග්‍රහණය කරනවා කියලා? අනිවාර්යෙන්. විශ්වාසයක් නැතුව මම එච්චර try කරන්නේ නැහනේ. උදේ ඉඳලා මම ස්පොන්සර් කෙනෙක් හොයාගෙන රැට ගිහලා ප්‍රැක්ටිස් කරාගෙන දෙකම මම බැලන්ස් කරලා ඒක කරන්නේ නැහනේ. එතකොට ඒක අසාධාරණයක් නේ ඒක. මම draw එක මෙහෙම කියලා බලනකොට මට මොනවද කියන්නේ මං එකපාරක් මං shock වෙලා තමයි හිටියේ. උඩකලා ඉදාන කල්පනා කරා එයි මේම කරන්නේ කියලා දැන් ඔබ කිය ඔය කියන කතා තුළ පැහැදිලි වෙන දෙයක් තමයි මට නම් මේක සංගම හිතාමතාම ඒ කියන්නේ ඔබ මේ මේ විදේශගත ඒ කියන්නේ මේ අලුත් තරගාවලියකට යන එකට වැළැක්වීමක් කරා කියලා වගේ තමයි මට දැනෙන්නේ ඔව් මටත් දැනෙන්නේ ඒ විදිහට තමයි ඉස්සර මේ වගේ ප්‍රශ්න තිබ්බ නැහැ චැම්පියන් ගැව්වොත් චැම්පියන් අනිවාර්යෙන් යනවා එයාට තියෙන්නේ ප්‍රැක්ටිස් කරන එක විතරයි දැන් වෙන දේවල් ඔක්කොම වෙන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් චැම්පියන් ගැව්වොත් එතනින් චැම්පියන් ඉවරයි ටුවර් යනවා නම් එයා ගාව සල්ලි තියෙනවා නම් එයා යනවා නැත්නම් නම්බර් 2 නම්බර් 3 කවුද සල්ලි තියන්නේ එයා යනවා ඒ කියන්නේ ඔබට සල්ලි මුදල් නැමති නිසාද මේ අසාධාරණ සිද්ධ වුනේ ඔව් මුදල් නැති නිසා තමයි මේ අසාධාරණ කරනවා කියලා තමයි මම හිතන්නේ
හරි ඔබ දැන් මුලින් සඳහන් කරා ඔබට මුදල් වලින් උදව් කරා උදව් උපකාර කවුද පොඩ්ඩක් කියන්න කවුද කියලා උදව් කරපු මිනිස්සු නම් මට කියනවා නම් අය මේ ගොඩක් යාළුවෝ තමයි නෑ මං කියන්නේ මේ මේ තරගවලට ඔබ යන්න සහභාගී වෙලා ඔබට උදව් කරා කියන්නේ කවුද උදව් කරේ මට මේක ස්පොන්සර් කරපු එකනද මිනිස්ටර් එක්ස්පෝර්ට් මිනිස්ටර් නාමල් සර් තමයි මට උදව් කරේ එයා තමයි මට ඕගනයිස් කරලා දුන්නේ ටිකට් එකට ලක්ෂ 4යි 20ක් 4යි 30ක් ඒ වගේ ගානට තමයි ආවේ එතකොට නාමල් එමුතුමා මට ලක්ෂ 3ක් විතර දුන්නා හරිද වෙනම යාළුවෝ පොඩ්ඩක් 5000යි 10000යි කියලා රුපියල් 50000ක් විතර arrange කරලා මට දීලා තිබ්බා එතකොට මට 100000 shortage එක තමයි තිබ්බේ සෝ මම ප්‍රෙසිඩන්ට් එක කතා කරා ප්‍රෙසිඩන්ට් මට උදේට මං දෙන්නම් කියලා ඊයේ උදේට මට දෙන්නම් කියලා කිව්වා 21 20 උදේට මට දෙන්නම් කියලා කිව්වා ඒ මට ඒක ලැබුණ නෑ ඒක 20 ඊවනිං වෙනකම් මම බලාගෙන හිටියා රෙස්පොන්ස් නෑ මෙසේජ් එකට රිප්ලයිස් නෑ ඊට පස්සේ රෑට තමයි කෝල් කරලා කිව්වේ ඊට පස්සේ මම කන්ෆර්ම් කරගත්තේ රෑට හරි මං යන්නම් කියලා ඒ යන්න ලෑස්ති වෙනකොට තමයි ඩ්‍රෝ එක අවුට් වෙන්නේ ඩ්‍රෝ එක අවුට් වෙලා මම ඩ්‍රෝ එක බලනකොට ඩ්‍රෝ එකෙන් මගේ නම නෑ එතන දැන් ඒ සම්බන්ධයෙන් ඔබ සංගමයේ ලේකම්ට හෝ සභාපති දැනුවත් කරාද දැන් දැනුවත් කරලා නේ තියෙන්නේ ඕන් මොනවද කිව්වේ එන් තාම රෙස්පොන්ස් එකක් නැහැ. ඒක නෝ වැරද්ද. මම එයාට ප්‍රෙසිඩන්ට් එක කෝල් කරා. මං අහන්නේ උන් වරද්ද කියලා පිළිගන්නවද? ඒගොල්ලන්ගේ වැරද්දක් නැත්නම් අනිවාර්යෙන් කතා කරලා ඇති. මම නම් හිතන්නේ වැරද්දක් තිබ්බා නම් අනිවාර්යෙන් ෆේස් කරනවා. අපි වැරදි කරේ නැති නිසා තමයි අපි මෙතන වෙලා අපි කතා කරගෙන ඉන්නේ. වැරදි කරා නිසා තමයි ඒගොල්ලෝ මට රෙස්පොන්ස් එකක්වත් දැන් අද වෙනකන් තාම කෝල් එකක්වත් නැහැ. ඔයා ගියාද? ඔයාගේ නම එයි නැත්තේ ඩ්‍රෝ එක. ඒ ගැන කිසිම කතා කියන්නේ ස්ටෝක ආසියාරු තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් අහිමි වුණා. ඔබ කියන විදිහට. ඔව්, එහෙම තමයි හිතන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් දැන් මේ මොහොතේ අපට කියන්නේ ක්‍රීඩා මැතිතුමාට මේ සම්බන්ධ සොයා බලලා මේ ස්නෝක සංගමය පිළිබඳ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි කියන්නේ. අපේ ඒ කියන්නේ අපේ තාතට හරි නැත්නම් අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් මට තිබ්බනම් මට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සල්ලි මොඩල් වල ඒවල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මෙතෙන්ටත් ආවේ මේක කවදාකරි මේක අපේ ස්පෝර්ට් මිනිස්ටර් බලන ඇති එයාගේ එයාට මේක දැනුවත් කරන්න ඕනේ නිසා තමයි මෙතනට ආවේ මේක එමෙතිස්සම මේක වෙනවා නම් මම ඒ රසාව ඔක්කොම අයින් කරලා මම මේකට එෆර්ට් දෙන්න එකට මට කිසිම දෙයක් නැහැ නේ එතකොට පිකාස් ඔබ සඳහන් කරා සංගමේ සභාපතිවරයා ඔබට යම් කිසි මුදලක් හොවා දෙන්න. එතකොට කවුද මේ වැරද්ද කරලා තියෙන්නේ? නේ මට ප්‍රෙසිඩන්ට් කතා කරනකොට මට කිව්වා මට එයාගේ ස්ලිප් බෑන්ක් ස්ලිප් එකට මට යවලා තිබ්බා. එයා ඒක ඩිපොසිට් කරලා තිබ්බේ බිලියටන් ඇසෝසියේෂන් account එකට. සෝ එතකොට එයා එයාගේ රාජකාරිය 100000 දෙනවා කියන එක එයා ඔල්රෙඩි එතන කරලා තියෙන්නේ. සෝ ඊට පස්සේ මම එතන ඒක සාමාන්‍යයෙන් ෆෙඩරේෂන් එක ෆන්ඩ්ස් එක රිලීස් වෙනවා නම් එතන ට්‍රෙෂරර් ඉන්න ඕනේ සෙක්‍රටරි ඉන්න ඕනේ. සෝ මම සෙක්‍රටරිට කතා කරා. සෙක්‍රටරි කතා කරනකොට කියනවා එහෙම දෙයක් අපිට කිසිම දෙයක් ඉල්ලීමක් කරේ නැහැ කියලා. සෝ මම ඇත්තටම බිලිමක් කරේ නැද්ද? එහෙම තමයි මට කතා කරනකොට කිව්වේ. නෑ ඔබ ඉල්ලීමක් කරේ නැද්ද? රික්වෙස්ට් එකක් කරේ නැද්ද ඔබ? මම ඔල්රෙඩි ප්‍රෙසිඩන්ට් ඉල්ලීමක් කරලා නැහැ. එතන මෙතන ලේකම්නේ වැරද්ද කරලා තියෙන්නේ. ඔව් මං හිතන්නේ සෙක්‍රටරිගේ වැරද්ද තමයි මෙතන තියෙන්නේ කියලා. දැන් එයා තමයි එන්ට්‍රි එකක් දාන්න ඕනේ. සෝ එයා එතනත් ඒක වැරද්දක් කරලා තියෙන්නේ. අනික මට ෆන්ඩ්ස් එක රිලීස් කරන්නත් එයා එතන වැරද්දක් කරලා තියෙන්නේ. අඩුම ගාණෙන් එයාට මම උදේ මම પાස්පෝර්ට් එක ගන්න ගියා ෆෙඩරේෂන් එකට. එතනවත් එයා මට කිව්ව නැහැ. ඒක මගේ යාළුවා තමයි ගියේ. මං එතකොට මං ටිකටින් ඔෆිස් එකේ ඉඳලා මම ටිකටින් එක මේව කරගෙන හිටියේ. සෝ යාළුවා කියලා යනකොටවත් කියලා නෑ මයා මේ ඔයාගේ එන්ට්‍රි එක අපි දාලා නෑ රිකස් ට්‍රයි කරන්න එපා කියලා එතන කිව්වත් හරි මං එතනින් මම නතර වෙනවා. සෝ මෙච්චර දුරක් මාව ගෙන්නගෙන අන්තිමට ඩ්‍රෝ එක එනකම් මට දන්නේ නෑ මගේ නම එතන නෑ කියලා. ඕක තමයි රිකස් අපේ ශ්‍රී ලංකා දින ක්‍රීඩා සංගම් ගොඩක තියෙන වැරද්ද. අහිංසක මිනිසුන්ට කැපිලා දාන එක දක්ෂයෙන් අදක්ෂයෙන්ම කමක් දක්ෂයෙන් කපා දමනවා. ඉතින් ඒ නිසා නැවත නැවතත් මම පුන පුනා කියනවා ක්‍රීඩා අමාත්‍යවරයාට මේ සම්බන්ධ අවධානය යොමු කරන්න මෙවන් ක්‍රීඩේ ගන්න මේ වගේ දේවල් නොවෙන්නට මින් ඉදිරියටවත් එහෙම වුණත් එම ශ්‍රී ලංකාවට මොන හෝ ක්‍රීඩාවකින් අපිට ගන්න තිබුණ පදක්කමක් නැත්නම් ශ්‍රී ලංකාවේ නම බබලවන්න බැරි වෙන නිසා එහෙම නේද තස් අනිවාර්යෙන් මේක අනිවාර්යෙන් ඔබතුමා බලනවා නම් මේක අනිවාර්යෙන් මේක පොඩක් බලලා මොනවද කරන්න කියලා ඉස්සරහට ඒක මොනවද කරන්න පුළුවන් කියලා බලලා අපිට කරලා දෙන්න ඒක අපි ගොඩක් පැෂනේට් එකකින් තමයි සෙල්ලම් කරගෙන ඉන්නේ අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා ලංකාවට ආයි වෝල්ඩ් කප් එකක් ගේන්න ඉස්සරහට මම නම් අපේ ඇසෝසියේෂන් එකේ ඉන්න ඔෆිෂල් ගැන මම නම් ඒගොල්ලන්ගෙන් නම් ට්‍රස්ට් කරන්නේ නැහැ මේ ගැන සම්බන්ධ මේකල බලනවද නැද්ද කියලා ස්පෝර්ට් මිනිස්ටර් මේක බලනවා ඇති අනේ මම එයාගෙන් තමයි විශ්වාසය තියාගෙන ඉන්නේ මේකට මොනාරිස් දෙයක් එයා කරයි කියලා. Thank you.